සුබ දවසක් ඒවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් සේදමාවත ආරම්භ කරන්න. හැමදාමත් වගේම කාන්තාවන් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. හැබැයි අද දවස බොහොම සුන්දර දවසක්. මොකද කාන්තාවන්ගේ දිනය හැටි නම් කරලා තියෙන මන්නම් කියන අද දවස විතරක් නෙමෙයි දවස් 365ම කාන්තාවන් පිළිබඳව කතා බහ කර යුතු වගේම තමයි ඔවුන්ට නිසි තැන ලබා දිය යුතුයි. හැබැයි කාන්තාවන්ට කියන්න තියෙන සමතැන ඉල්ලන්නේ නැතුව නිසි තැනේ ඉන්න කියන කාරණාව තමයි. එහෙම වුණොත් බොහෝ විට මේක හරියට ලස්සනට සුන්දරව හොඳට ජීවිතය ගත කිරීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව මතක් කරන ගමන්ම සූදානම් වන්නේ නිරෝගී පැහැපත් භාවය සම්බන්ධව කතා බහ කරන්න. හැමදාමත් වගේම බොහෝ අය කතා බහ කරනවා. අද දවසේදී ඔබ දන්නා හඳුනන ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ජැකී අපොන්සෝපිට කියන සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. අපිට තියෙන්නේ මේ ගැටලු ගැන කතා කරන්න. පළවෙනි ගැටලුව යොමු කරලා තියෙන්නේ කාංචනා කාර්යවසම් මාලාවත ඉඳලා මට තියෙන ඔයිල් ස්කින් එකක්. මට කවදාවත් නයු හර්බ්ස් ගාලා නැහැ. ඒත් මම එක්තරා සීරම් එකක් ගෑවා. ගෙඩි වැඩි උනේ ඒකෙන්ද දන්නේ නැහැ. යාළුවෙක් තමයි ඔබ ගැන සහ හර්බ්ස් ගැන කිව්වේ. අනේ මට ඒ ගැන අදහසක් දෙන්න කියලා කියනවා. ඔව් දැන් ඔයිල් ස්කින් එකකට සීරම් එකක් බොහෝ විට ඒක හරියන්නේ නැහැ. හේතුව සීරම් එකත් ඔයිල් ෆෝම් එකෙන් තියෙන්නේ. ගාන සැනින්ම උරා ගන්නවා. අනිත් එක තමයි ඔබ ගාපු සීරම් එක වයිට්නින් ප්‍රොඩක්ට් එකක්ද කියලා හොයලා බලන්න. මොකද සීරම් එකක් කිව්වම ඒක අධි සාන්ද්‍රණයක් ඇති දෙයක්. ඒතර ඒකේ වයිට්නින් තියෙනවා නම් ඒ බොක්ස් එකේ කොහේ හරි වයිට්නින් කියලා එහෙම නැත්නම් යටින් චූටියට හරි ගහලා තියෙනවද කියලා බලන්න. මොකද එහෙම සඳහන් වෙලා තියෙනවා නම් ඒ භාවිතා කරන්න එපා. මොකද කොහොමටත් වයිට්නින් තප්පර ගානකින් තප්පර 28කින් ඇතුළට බහිනවා. ලේවල්ටම බහිනවා. නමුත් සීරම් එක ඊටත් ඉක්මන්. සීරම් එකක් කියන්නේ ඒකයි. ඔබට ඔයිලි ස්කින් එකක් නම් තියෙන්නේ ඔබට කුරුලැත් ඇවිල්ලා නම් ඔබ එය ප්‍රවේශමින් හොඳින් බලා ගන්න ඕන හමක්. හේතුව ඔයිලි ස්කින් එක බලාගත්තේ නැත්නම් තමයි කුරුලැ බවට පත් වෙන්නේ. කුරුලැ කියන්නේ බැක්ටීරියා ආසාදනයක්. ඔබට පුළුවන් අපේ T3 ෆේස් වොෂ් එක නයිව් හර්බ්ස් T3 ෆේස් වොෂ් එක භාවිතා කරන්න. ඒකෙන් පිරිසිදු වෙනවත් එක්කම බැක්ටීරියා නසනවා. ඊට පස්සේ පුළුවන් තෙල් සයිස සමට කියන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිතා කරන්න. ඒත් එක්කම නයිව් රෝස් ගන්න. මොකද නයිව් රෝස් කියන්නේ ආසාදනය ඇති සමට ඉතාමත්ම සුවිශේෂ වූ කැප්සියුල් එකක්. ඉතින් බ්ලීචිං ආසාදන වලට විතරක් නෙමෙයි අධික තෙල් සයිස සමෙහි කුරුලෑ ඇවිල්ලා නම් ඒ බැක්ටීරියා එක කන්ට්‍රෝල් කරගන්න ඔබට පුළුවන් ඒ තුන පාවිච්චි කරන්න. හොඳයි. සුනීමාද සිල්ලා වත්තලින් මෙන්න මේ ගැන අහනවා. බොහෝ අය ලස්සන ගැන කතා කරනවා. ඒ නයු රෝස් හා ඔබ විතරයි අවලස්සන ලස්සන කරන හැටි පෙන්වන්නේ. ඒක තමයි අභියෝගය. ලස්සන අය ඇවිත් ලස්සන ගැන කතා කරනවා වගේ නෙවෙයි නේද කියලා අහන්නවා. ඔව් මම හිතන්නේ මම විතර නෙවෙයි මේ මම යුවතිය පත්තරය අද ගෙනාවා මේ පෙබ්‍රවාරි 22 පළ වෙච්ච මේ අග්‍රගණයේ බොලිවුඩ් නිලිය සෝනම් කපූර්ගේ ට්වීට ගිනුමේ ඇති වෙච්ච මේ පළ වෙච්ච ලිපියක්. ඒකේ පුංචි කෑල්ලක් මම කියවන්නම්. ඇය ඇත්තටම මේක දීර්ඝ ලිපියක්. ඒකේ තියෙනවා ඇය මේ කියනවා මේ ඇය විතරක් නෙමේ ඇයගේ විතරක් නෙමේ අඩුපාඩු තියෙන්නේ මූනේ ඇය බියොන්සේ අග්‍රගණයේ මේ ගායිකාවක් වන ලෝක ප්‍රසිද්ධ අග්‍රගණයේ ගායිකාවක් වන බියොන්සේවත් පර්ෆෙක්ට් නෑ කියලා. ඉතින් අනිත් නිලියන් ගැන මොන කතාද කියලා හිතනවා. මේ සෝනම් කපූර් කියන්නේ ඉතාමත්ම ලස්සන රංගන ශිල්පිනියක්. ඇය කියනවා පැය එකමාරක් ඇය පුටුවක රූපලාවන්‍ය පුටුවක ඉඳගෙන ඉන්නවා. ඇයගේ අඩුපාඩු හදනකන් රූපලාවන්‍ය ශිල්පීන් 3 6 එකවර ඇයගේ අඩුපාඩු හදනවලු. ඇයවත් හිතාගන්න ඇයටවත් හිතාගන්න බැරි තරම් අඩුපාඩු ඇයගේ තියෙනවා කියලා ඇය ඉතාමත්ම නිහතමානී ලෙස පිළිගන්නවා. මේකේ හොඳම කෑල්ල තමයි මේ අන්තිමට ඇය ලියලා තියෙනවා. ඇය අඩුපාඩු රසකින් යුත් වෙළඳ දැන්වීම් පුවරුක සිටින කාන්තාවකගේ රුවට වඩා වෙනස් බව විශ්වාස කරමින් වැඩෙන්නට ඉඩ නොතබන්න. ඇයට එම වෙළඳ දැන්වීම් පුවරුවේ සිටින කාන්තාවට පවා ළඟාවීමට අසීරු මිනුම් දඬු තුල සිරවීමට ඉඩ නොතබන්න. දැන් ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් වල රංගන ශිල්පීන් යනකොට මම හිතන්නේ මේ සෝනම් කපූර් කියන්නේ දැන් ගොඩක් යනකොට ඇඩ්වර්ටයිස්මන්ට් වල අපි හිතනවා අනේ අපිට යා වගේ වෙන්න පුළුවන් නම් දැන් සෝනම් කපූර් දිහාම බලලම ඕගොල්ලෝ හිතනවා ඇති අනේ අපිට ඒ රංගන ශිල්පිනිය වගේ වෙන්න පුළුවන් නම්. නමුත් ඇයම කියනවා ඇයගේ අඩුපාඩු ගොඩාක් සංගවගෙනයි එන්නේ කියලා. ඒකට තමයි මේකප් තියෙන්නේ. ඉතින් ඕනම ස්කින් ටෝන් එකක් එක ටෝන් එකකට ගේන්න මේකප් දානවා. ඕනම මම හිතන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක මේ වගේ සාකච්ඡාවකට නැත්තම් මේකප් දාන්න නැතුව එන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඉතින් ඇය වැනි අග්‍රගණයේ රංගන ශිල්පිනියක් කියනවා නම් රැවටෙන්න එපා ඇඩ්වර්ටයිස්මන්ට් වලට කියලා. ඒ වගේම සාකච්ඡාවලදී කියනකොට ඔබ හොඳින් අහන් හිටියොත් බුද්ධිමත් ලෙස ඔබ රැවටෙන්නේ නැහැ. ඉතින් අද කාන්තා දිනය මම හිතන්නේ රැවටිච්ච කාලය ඇති. දැන් අපි වයිට්නින් වලට රැවටෙන කාලය නවත්තමු. අදවත් ඉනෆ් ඉස් ඉනෆ් කියන දේ
ඔළුවට ගන්න වයිට්නිං වලට තිත තබමු. හේතුව රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ඔබට ආසාදනය තත්ත්වයක් ඇති වුණොත් අර පහුගිය සතිවල අපි ගෙනාවා හේමාලි වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තත්ත්වයක් එළියට එන්න ඉඩ නොතබන්න කියලා අපි ඉල්ලනවා ඔබේ ආදරෙන්. ප්‍රමිතිය බලන්න, ප්‍රමිතිය බැලුවොත් වරදින් නැහැ. මතක තියාගන්න සහතික ගැන ගොඩාක් කතා කරයි හැමෝම. නමුත් සහතික නෙමෙයි මෙතනදි තියෙන, නිකන් සහතික තියෙනවා කියව පලියට විශ්වාස කරන්න එපා. හේතුව TGA කියන්නේ ඔස්ට්‍රේලියාවේ අලිවි කරන්න සුදුසුයි කියන සහතිකේ, WHO කියන්නේ World Health Organization සහතිකේ. නමුත් මතක තියාගන්න ISO කියන සහතිකේ නැතුව කැප්සියුල් එකකට නම් සැබෑ ආහාර අතිරේකයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒක බැලුවොත් ඔබට වරදින් නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙජිස්ටර් වෙලා නම් ආලේපන පෙළක්, ඒ තමයි උසස්ම ප්‍රමිතිය. අපි දුරකථන අංක මතක් කරන්න, මේ දුරකථන අංක ඔස්සේ ඔබට මතුමක් ලබා ගත හැකි 0777-103-795 කියන දුරකථන අංක ඔස්සේ මතුමක් ලබා ගත හැකි. පූර්ණිමා ලක්ෂාණි වේරගමී මෙන්න මේ ප්‍රශ්නය අහන, නයි හර්බ්ස් කවුරුත් රංගන ශිල්පීන් භාවිතා කරන්නේ නැද්ද කියලා අහන. බොහෝ අය භාවිතා කරනවා, නමුත් නොකිව්වට. අනිත් එක තමයි අපි රංගන ශිල්පීන් ගොඩාක් දාගෙන ප්‍රඩක්ට් එක විකුණන්න අවශ්‍ය නැහැ කියන තැන තමයි අයිෆම් ආයතනය සහ අපේ ටීම් එක ඉන්නේ. රූපලාවන්‍ය ශිල්පිනියක් අවශ්‍යයි රූපලාවන්‍ය දැනුම දෙන්න. ඒ වෙනුවෙන් තමයි මම ඉන්නේ නයිවර්බ්ස් වලට. අපේ වෘත්තීමේ වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. ඩොක්ටර් සඳරුවන්, ඩොක්ටර් කලණි, ඒ වගේම ඩොක්ටර් අනුෂා, ඩොක්ටර් උදිත, ඒ වගේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. හොඳ උපදෙස් ගන්න පුළුවන් වෛද්‍යමය පැත්තෙන්. ඒ වගේම අපේ එකම රංගන ශිල්පිනිය ඉන්නේ, ඇය රංගන ශිල්පිනියකට වඩා මං ආසයි ඇයව බුද්ධිමත් රංගන ශිල්පිනියක් හැටියට හඳුන්වා දෙන්න. ඉෂාරා සඳමිනි, ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. අපිට වටින්නේ ඒ දේ. රංගන ශිල්පීන්ව ගොඩාක් දාගෙන ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න අපිට උවමනාවක් නැහැ. ඒ හින්දායි අපි එහෙම කරන්නේ නැත්තේ. ඒ වගේම ගොඩාක් පිරිසක් දාගෙන අලිවි කරන්න උවමනාවක් නැහැ නයිවර්බ්ස්. හේතුව අපිට තියෙන දැනට තියෙන තිසංක එකම කම්ප්ලේන් එකත් වෙළඳපොලේ ප්‍රොඩක්ට්ස් මදි කියන එක. ඉතින් පිරිස වැඩි කරගෙන අපිට අලිවි කරන්න උවමනාවක් නැහැ. මොකද වයිට්නින් නැහැ. වයිට්නින් තිබ්බොත් තමයි අපි ගොඩාක් දඟලන්න ඕනේ ප්‍රොඩක්ට් එකේ හොඳ කිය විකුණන්න. එහෙම රවට්ටන කොම්පැනියක් නෙමේ අයිෆාම ආයතනය. හැමදාමත් ඔබේ විශ්වාසය දිනාගෙන කටයුතු කරන්නේ. ඒකයි අපි 2011 ඉඳලා තාමත් මේක රැඳෙන්නේ. ඉතින් ප්‍රමිතිය ගැන බැලුවොත් ඔගලන්ට වරදින්නේ. හැමදාමත් මම කියනවා වයිට්නින් වලට බය වෙන්න, සුදු කියන වචනයට බය වෙන්න. මොකද දැන් අපිට සුදු කියන වචනේ ඇහෙන්න නැහැ. ගොඩක් සුදු එක ෆෙයානස් වගේ තමයි ගොඩක් අය කතා කරන්නේ. ඉතින් හැබැයි බොක්සස් වල බැලුවොත් ඔයගලන්ට පේයි වයිට්නින් කියලා තියෙනවා. වයිට්නින් දෙයකට අතවත් තියන්න එපා. හේතුව රසදිය, හයිඩ්‍රොක්විනෝන්, අධික ලෙස කෝජික් ඇසිඩ්, ඒ වගේ දේවල් අඩංගුයි. ඒ වගේම තමයි කැප්සියුල් වර්ග ගත්තම අධි මාත්‍රාවල් තියෙන ඒවට අතවත් තියන්න එපා. මොකද ඔබ රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හොඳයි, ඒ නිසාම තමයි මේ සම්බන්ධව අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ නයිවරෝස් ගත්තොත් එහෙම සමහර බ්ලීචින් ආසාද තිබ්බොත් ඒක සුව කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. නයිවරෝස් විතරක් නෙමෙයි, ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් සහ නයිවරෝස් දැනට ලංකාවේ තියෙන එකම විසඳුම බ්ලීචින් ආසාදන වලට. ඔබ දිගින් දිගට මේ භාවිතා කරන්න පොඩ්ඩක් ඉවසගෙන. මොකද ඉක්මන් ප්‍රතිඵල නැහැ. අද ගත්තොත් එන සතිය වෙද්දි හොඳ වෙන්නේ නැහැ. මොකද ඇතුළතින් ක්‍රියා කරලා ඒ බැක්ටීරියාක නසලා ආසාදන තත්ත්වයේ සුව වුණාට පස්සේ මාස 8ක්වත් භාවිතා කරන්න. ඊට පස්සේ පුළුවන් ඕගලන්ට අපේ ෆයනස් බූස්ට් එක රාත්‍රී කාලයට භාවිතා කරන්න, නයි ෆයනස් කැප්සියුල් එකට මාරු වෙන්න. හේතුව අර ඇති වෙච්ච පැල්ලම් කුරුලෑ වගේ, ඇක්නි වගේ ඇවිල්ලා ඒ බිබිලි ආපු ඇති වෙච්ච පැල්ලම් ටික ඉවත් කරගන්න ඔබට පුළුවන් නයි ෆයනස් එක උදේට හවසට ගන්න. නමුත් කලබල වෙලා දැම්මම ගන්න හදන්න එපා. ප්‍රමිතිය උසස් නිෂ්පාදන හැම තිස්සෙම මතක තියාගන්න භාවිතා කරන්න. අනිත් දේවල් වලට අතවත් තියන්නපා. අපිට දුරකථන ඇමතුමක් දෙන්න ඔබට නොමිලේ හැම චෙක් කරගන්නත් අවස්ථාවක් තියෙනවා. අපි දුරකථනංග මතක් කරන්න, මේ දුරකථන අංක ඔස්සේ ඔබට ඇමතුමක් ලබා ගත හැකි 0777-103-795 එහෙම නැත්නම් ආයුෆාමෙන් නියුට්‍රා පුජ්‍යලික සමගම මායිලිය ජයල කියන ලිපිනට ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. කතාබහ නිමා කරන්නයි සූදානම් වන්නේ. කතාබහට පැමිණීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් ජැකී අපොන්සෝ ඔබට බොහොමත්ම ස්තුතිවන්තයි. ඔබ සියලු දෙනාට ආරාධනා කරන දිගටම TV දෙරණත් එක්ක රුවන් දෙන්න කියලා.